මැත්තට මති විසබීජ නසන කරාබු නැට තෙරතිෙන ලෝගාට වලින් මතින් ඕනේ අපි දකින්න ජනාධිපති දුරේ කියන්නේ ජනාධිපති ක්‍රමය කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන බරපතලම තර්ජනයක් හැටියට. ජනාධිපති දුරය ජනාධිපති ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදයට තියෙන බරපතලම තර්ජනය හැටියට අපි දකින්නේ මේ ජනාධිපති ක්‍රමය. ඒ නිසා ජාතික භික්ෂු පෙරමුණේ ආරම්භයේදී මේ දක්වාම අපේ හැම කටයුත්තකදීම හැම සටනකදීම අපි ඉදිරියට ගත්ත එකක් තමයි ජනාධිපති දුරේ වහා ආහෝසි කරනු කියන මේ සටන් පාඨය. ඒ සඳහා මේ රටේ ජනාධිපති දුරේ සඳහා ඉදිරිපත් වෙච්ච ජනාධිපති අපේක්ෂකයෝ ලිඛිතවත් පොරොන්දු දුන්නා, වාචිකවත් පොරොන්දු දුන්නා මේ ජනාධිපති දුරේ අහෝසි කරනවායි කියලා. උදාහරණයක් හැටියට ආසන්නම අවස්ථාව තමයි මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපති දුරේට පත්වීමට පෙර ඔහුගේ මැතිවරණ පොරොන්දුවල සඳහන් කරලා තියෙනවා මේ ජනාධිපති දුරේ තියෙන අත්තනමෝතිකත්වයේ පිළිබඳව, මේකෙන් රටට සිද්ධ වෙන හානිය පිළිබඳව එහෙම කරුණු සඳහන් කළා. මම ජනාධිපති දුරේට පත් වූ වහාම ජනාධිපතිවරයා සතු බලතල ඉවත් කරනවා කියලා. ජනාධිපති දුරේ තියෙන අත්තනමෝතික ඒකාධිපති බලතල ඉවත් කරලා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරනවා කියන පොරොන්දුව ඇතුව තමයි වර්තමාන ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. ඒ වගේම අපි දන්නවා දැන් අපේ උදිතහතුර මතක් කළා වගේ මේ ජනාධිපති දුරේ පිළිබඳව මේ වෙනකොට විශාල මතයක් ගොඩනගමින් ඉන්න කණ්ඩායමක් තමයි මේ රටේ භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් ඉන්නවා. අපි කියන්නේ මේ රටේ සියලු භික්ෂුන් වහන්සේලා මේ මතේ ඉන්නවයි කියලා. මේ මතේ දරන එක්තරා භික්ෂු කණ්ඩායමක් ඉන්නවා ජනාධිපති දුරේ වෙනුවෙන්, ජනාධිපති දුරේ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් පෙනී ඉන්න භික්ෂු කණ්ඩායමක් ඉන්නවා. හැබැයි රටේ බොහෝ වෙලාවට රටේ මතයක් හැදෙන්නේ ඒක තමයි සමස්ත භික්ෂු මතය කියලා. ඒක වැරදි. අපි දන්නවා මේ රටේ ගම්වල, ඈත දුර බැහැර ප්‍රදේශවල, ඒ වගේම නගරයේ බොහෝ විහාරස්ථානවල හාමුදුරන් වහන්සේලා වැඩ ඉන්නවා. මේ ජනාධිපති දුරේ පිළිබඳව කලකිරීමෙන්, මේ ජනාධිපති දුරේ තියෙන අත්නොමතික බලය පිළිබඳව බියෙන් පසුවන භික්ෂුන් වහන්සේලා බොහෝ වෙලාවට අපි ඉන්නවා. අපි මේ රටේ ඉන්නවා, වැඩ ඉන්නවා. බහුතරයක් හාමුදුරන් වහන්සේලා මේ ක්‍රමයට විරුද්ධයි. හැබැයි මේ මතය එකතු වෙන තැනක් නැහැ. ඒ මතයේ රටට කියන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා අපි දන්නවා මේ ජනාධිපති දුරේ බලය කොහොමද හාමුදුරන් වහන්සේලාට එරෙහිව පාවිච්චි කළේ කියලා 77 පස්සේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තය ආරම්භ කළ මේ දක්වා කටයුතු කරපු ආකාරය පිළිබඳව සලකල් වෙනවා. ගැටඹේ රාජෝපනාරාම විහාරස්ථානයේ කටුකම්බු ගහලා තමයි ජනාධිපති දුරේ මේ භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරන්න කටයුතු කළේ. එදා ගැටමේ පන්සලට කටුකම්බි ගහලා පන්සලේ ඉන්න හාමුදුරුවන්ට තමන්ගේ ආගමික කටයුතු කරන්නට ඉඩ අවස්ථාව නොදී කටයුතු කළේ මේ ජනාධිපති දුරේ බලය පාවිච්චි කරමින්, මර්ධන නීති සමාජගත කරමින්.